අයිබෝන් ඉතින් කොහොමද අපි දන්නවා කාගෙත් මුල්ම වාහනේ තමා බයික් එක කියන එක. දැන් ඔය සුපිරි සුපිරි වාහන පදින අයගේ උනත් මුල්ම වාහන වෙලා තියෙන්නේ බයික් එක තමයි. මොකද කොල්ලෙක් උනත් ඉස්සලාම ජොබ් එකට ගිහිලා ටික කාලයක් බස් එකේ ගිහිල්ලා ඊළඟට ඔන්න තමන්ටම කියලා බයික් එකක් ගන්න එක තමයි කරන්නේ. ඉතින් අපි බලමු බයික් මිල කොහොමද මේ 2024 මාර්තු මාසේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ කියලා. මන් පාලම YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම comment කරන්න, අපිව subscribe කරන්න. එහෙනම් ඉතින් අපි බලමු වීඩියෝ එක. ඉතින් බයික් මිල ගැන කතා කරන්න ඕන නිසා මම යන එන ගමන් ওই සේල් කීප එකට ගියා. ගිහින් ඉවරලා ඇහුවා දැන් බයික් මිල කොහොමද කියලා. සමහරු කිව්වේ බයික් මිල සාමාන්‍යයෙන් අඩු වෙලා තියෙනවා. සමහරු කිව්වා සමහර බයික් වැඩි වෙලා තියෙනවා. සමහර බයික් නම් අඩු වෙලා තියෙනවා. එහෙම ලොකු වෙනසක් වෙලා නැති ඒවාත් තියෙනවා කියලා. ඊට පස්සේ මම සමහර බයික් වල මිල ගැනනුත් ඇහුවා. ආලෙවල මම පොඩ්ඩක් හොයලා බැලුවා බයික් මිල ඇත්තටම මේ ගණන්මද මේ සේල් වල යන්නේ කියලා. එතම කියනවා නම් අපි සාමාන්‍යයෙන් සේල් වල නම් බයික් මිල ටිකක් වැඩි. මොකද මේ මිනිස්සයා මේ සේල් එක කරගෙන යන්නත් ඕනේ. එතකොට ඒකේ සේව් එක වෙන්න පඩි දෙන්නත් මේ මිනිස්සයාට සල්ලි තියා ගන්නත් ඕනේ. ඒ ඔක්කොමත් එක්ක බලලා තමයි ඔය ගණන් ටිකක් වැඩි කරලා විකුණන්නේ. එතකොට සාපේක්ෂව බලපුවම සේල් වල බයික් මිල ගණන් වැඩි කියන එක සාධාරණයි. එහෙම කියලා සමහරු ගමේ මිනිස්සයාගෙන් අඩුවට බයික් එක ගෙනල්ලා ඒකට ඔය කැඩිච්ච සිග්නල් කප් එකක් එහෙම තියනවා නම් ඒක අයින් කරලා ඒක සර්විස් කරලා දාලා ඔන්න මිල පොඩ්ඩක් හොඳටම වැඩි කරලා දානවා. මොකද ගම්වල බයික් පදින මිනිස්සු ඔය බයික් සර්විස් කරන එකට එහෙම වැඩි යන්නේ නැහැ නේ. මොකද ඔහේ පදිනවා ඔහේ තියාගෙන ඉන්නවා. එහෙමත් කෙනෙක් තමයි හරියට සර්විස් ටික පිළිවෙලට කරලා බයික් එක තියාගෙන යන්නේ. ඉතින් ඒ වගේ බයික් එකක් අඩුවට අරගෙන සාමාන්‍ය ලක්ෂ එකකට විතර අරගෙන සමහරු එක ලක්ෂ 220ට 250ට විකුණන අයත් ඉන්නවා. ඒ කියන්නේ ලක්ෂයක් විතර තියාගෙන විකුණන අයත් ඉන්නවා. නැතුව නෙමෙයි. ඒ නිසා ඉතින් සේල් වල සාමාන්‍යයෙන් සාපේක්ෂව ගත්තාම ඔය හේතු මත බයික් මිල නම් වැඩි. හරි අපි බලමුකෝ දැන් බයික් මිල කොහොමද කියලා. ඩියෝ බයික් එක සාමාන්‍යයෙන් ලංකාවේ ජනප්‍රිය බයික් එකක් නේ. මොකද ගෑනු පිරිමි වැඩිහිටි හැමෝගෙම ඔය බයික් එක මාරම මාකට්. ඉතින් ඔය ඩියෝ බයික් එක මම කියන්නම් ඉස්සෙල්ලාම 2023 අවුරුද්දේ මිල තිබ්බේ කොහොමද කියලා. 2023 කියන්න කලින් 2017 අලුතෙන්ම මම ඔය බයික් එක ගත්තේ ලක්ෂ 2,39,500කට. ඊට පස්සේ වාහන ආනයනේ නතර කරාට පස්සේ ඔය බයික් එක කෙලින්ම ලක්ෂ 4,05,000ට ගියා. එහෙම වැඩි වුණා. ඊට පස්සේ අපි බලමු 2023 අවුරුද්දේ ඒ අවසානි වාගේ ඔය බයික් එක 2015-2016 එකක් ගන්න තිබුණා ලක්ෂ 3,50,000 ලක්ෂ 3,90,000 අතර. හැබැයි දැන් නම් ලක්ෂ 4,450,000 සමහරු 4,90,000ටත් දාලා තියෙනවා. එතකොට 2017-2018 වාගේ ඩියෝ බයික් එකක් ලක්ෂ 4,50,000 අතර වගේ ගන්න තිබුණා 2023 අවුරුද්දේ. හැබැයි දැන් ඒ බයික් එක ලක්ෂ 4,60,000 සමහර ඒවා 5,60,000 සමහරක් ඒවා 5,80,000ටත් දාලා තියෙනවා මිල වැඩි කරලා. 2019 බයික් ගන්න තියෙන කෙලිම ලක්ෂ 5,00,000 උඩ. සමහරක් ඒවා 6,50,000 සමහරක් ඒවා 6,90,000ටත් දාලා තියෙනවා. සාපේක්ෂ කියන්න ඕනේ මේ ඩියෝ බයික් එකේ නම් ගණන් වැඩි කරලා දාලා තියෙනවා මේ අවුරුද්දේ. මොකද 2023 අවුරුද්දේ ඔය අඩුවට මිල ගණන් ගන්න තිබුණා. මොකද මම සේල් වලට ගිහිල්ලත් බැලුවා සේල් වල තිබුණෙත් ඔය ප්‍රයිස්මයි. ඩියෝ බයික් එක වැඩි කරලා තියෙනවා. ටැක්ස් එකත් එක්ක ජනවාරි හැමදේම මිල වැඩි වෙනවා කිව්වනේ. ඒකත් එක්ක සාමාන්‍ය මේ ඩියෝ බයික් එකේ මිල වැඩි කරා වෙන්නත් පුළුවන්. එතකොට හැබැයි ඉතින් මෙහෙමයි සමහරු මිල අඩුව දාලා තියෙනවා. සමහරක් දෙනෙක් තමා මේ මිල වැඩිපුර දාලා තියෙන්නේ. සාධාරණද අසාධාරණද කියලා හිතන්න වෙන්නේ ඔයාලටම තමයි. මොකද බයික් එකක් ගන්න කෙනෙක් බලන්න සාමාන්‍යයෙන් හොයන්න බයික් එකක් ගන්නවා නම් ඒ මිලටද මේ බයික් යන්නේ, ඒ මිලට මේ බයික් වටිනවද කියන එක බලලා අනිවාර්යයෙන්ම ගන්න. සාමාන්‍යයෙන් එදින්නදා වැඩට යන එතකොට ගොඩක් දුර දුවන මිනිස්සෙක්ගේ බයික් එක තමයි CT100 එක. හැමෝම කතාවට කියන්නේ තෙල් සුවඳටත් දුවන බයික් එකක් තමයි බම් මේ CT100 එක. ගන්නවා නම් ඔබ දුර දුවන්න CT100 බයික් එකක් ගනි. මොකද තෙල් කරනවා හොඳයි කියලා තමයි හැමෝම කියන්නේ. ඒ නිසා ඉතින් මේ බයික් එක තිබුණට වඩා ටිකක් මිල වැඩි වෙලක් තියෙනවා. ඒ වගේම තමයි ඉතින් මේ CT100 බයික් එක දැන් ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් ගන්නත් තියෙනවා. බ්‍රෑන්ඩ් නිව් ගන්නවට වඩා ඉතින් පාවිච්චි කරපු එකක් ගන්න එක වාසි. මොකද ලක්ෂ 2ක් විතර 3ක් විතර සමහරකට ඉතිරි වෙනවා. සාමාන්‍යයෙන් 2014 වගේ පාවිච්චි කරපු CT100 එකක් ගන්න පුළුවන් ලක්ෂ 2,220,000 අතර වාගේ මිලකට. හැබැයි ඉතින් 2011 ඉඳන් 2014 විතර වෙනකන් බයිකු 2023 තිබුණේ ලක්ෂ 2,260,000 අතර වාගේ තමයි. පොඩි පොඩි වෙනසක් වෙලා තියෙනවා. රුපියල් 10,15,000කින් මිල අඩු වීමක් වැඩි වීමක් වාගේ වෙලා තමයි තියෙන්නේ. එතකොට 2016, 2017, 2018 වාගේ ලක්ෂ 3,45,000, 4,50,000 අතර වාගේ තමයි 2023 මිල ගණන් තිබුණේ. හැබැයි දැනුත් ඒ මිලම වාගේ පවත්වාගෙන යනවා CT100 එකේ නම් ලොකුවට මිල වෙනස් වීමක් වෙලා නැහැ. සමහරක් අය ගොඩක් මිල වැඩි කරලා ඉතින් විකුණනවා. ඉතින් එහෙම විකුණන එකකින් ඔයාලා බලලා ගන්න. මොකද වාසිද අවාසිද කියලා හොයලා බලලා ගන්න. මොකද බයික් එකක් ගන්නකොට එකපාර ගිහින් මිලදී ගන්න එපා, හොයන්න. ලංකාවේ ගම්වල වාගේ තියෙනවා හොඳට අඩුවට හොඳ පාවිච්චි කරපු බයික්. ඉතින් අන්න ඒවා එකට යන්න පුළුවන් ගොඩක් වටිනවා. සාමාන්‍යයෙන් 2009, 2010 වාගේ
මාර මාකට් බයික් එකක් තමයි ඩිස්කවරි 135 එක. ඩිස්කවරි 135. ඉතින් ওই බයික් එක මාර විදිහට මාකට් එකක් තිබුණා. මොකද ආමියේගේ පොලිසිය ඉන්න කට්ටිය මාර විදිහට ඕක ගත්තා. ඒ දවස්වල මාරම පට්ට බයික් එක. ඉතින් ওই බයික් එක 2007 2008 වගේ ලක්ෂ 220යි 270ක් අතර වගේ මිලට ගන්න තිබුණා 2023 අවුරුද්දේ. ඒ වගේම තමයි 2009 2010 වගේ බයික් එකක් ලක්ෂ 3යි 350ත් අතර වගේ ගන්න තිබුණා 2023 අවුරුද්දේ අවසාන වෙනකොට. හැබැයි දැන් මිල 2007 2008 වගේ එකක් ගන්න පුළුවන් ලක්ෂ 230යි 290ක් විතර වගේ මිලකට. සාමාන්‍යයෙන් 2009 2010 එකකුත් ලක්ෂ 290 360 අතර වගේ මිලකට ගන්න හැකියාව තියෙනවා. මේකෙදි නම් ඉතින් වෙලා තියෙන සාමාන්‍යයෙන් පොඩි මිල අඩුවීමක් වැඩිවීමක් වෙනස් වීමක් වෙලා තියෙනවා. ලොකුවට නම් මේකේ මිල අඩු වැඩි වෙලා නැහැ. ඒ වගේම තමයි තියෙන ડિස්කවරි 150 2023 මිලක තිබුණේ 2010 2011 170ත් 220ත් අතර මිලකට. හැබැයි මේ වෙනකොට 2024 මාර්තු මාසයේ අවසාන වෙනකොට ડિස්කවරි 150 මිල දාලා තියෙන්නේ ලක්ෂ 220ත් 240ක් වගේ අතර වෙනකොට ගන්න තියෙනවා. ඊට අඩු වෙනොත් සමහරු දාලා තියෙනවා. ගොඩක් අය ෆල්ස බයික් එකට කැමති නිසා සාමාන්‍යයෙන් කොල්ල ගොඩක් ගන්නවා ෆල්ස බයික්. ඉතින් ෆල්ස බයික් එක 2010 2014 2023 තිබුණේ ලක්ෂ 260ත් 350ත් අතර වගේ මිලකට 150. ඉතින් දැන් 280ත් 380ත් අතර වගේ මිලකට දාලා තියෙනවා. සමහරු මේක 420ට වගේ දාලා තියෙනවා 150 මිල. ඉතින් තව දෙයක් කියනවා. දැන් මේක 2015 2017 වගේ බයික් එකක් මිල තිබුණේ පල්සර් 150 මිල තිබුණේ 2023 අවසාන වෙනකොට ලක්ෂ 390ත් 490ත් අතර මිලකටනේ ගන්න තිබුණේ. හැබැයි 2024 මාර්තු මාසේ වෙනකොට ඉතින් ගොඩක් දෙනෙක් දාලා තියෙන්නේ ලක්ෂ 4යි 20 4යි 15 3යි 98 ඔන්න ඔය වගේ මිල ගණන් වලට තමයි දැන් මිල දාලා තියෙන්නේ. හැබැයි ඒක නම් ටිකක් ගණන් උස්සලා තමයි මිල දැන් දාලා තියෙන්නේ. ඉතින් 2018 පල්සර එකක් නම් 5යි 20ත් 6ත් අතර වගේ ගන්න තියෙනවා. ඒක නම් තාම මේ මිලටම වාගේ යනවා. මොකද ලක්ෂ 5යි 20ත් ලක්ෂ 6යි 20ත් අතර වගේ 2018 150 පල්සර එකක් ගන්න හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් තෙල් කරන බයික් එකක් තමයි මේ ප්ලැටිනම් බයික් එක. ඉතින් ප්ලැටිනම් බයික් එකේ 2010 2014 වගේ එකක් 2023 අවසානයේ මායේ ගන්න තිබුණා ලක්ෂ 180ත් ලක්ෂ 290ත් අතර වගේ මිලකට. ඒ වගේම 2015 2017 බයික් එකක් ගන්න තිබුණා ලක්ෂ 250ත් 350ත් අතර වගේ මිලකට. ඉතින් මේ අවුරුද්දේ 2024 මාර්තු මාසයේ අවසන් වෙනකොට ප්ලැටිනම් බයික් එකේ 2010 2014 එකක් 170ත් 290ත් අතර වගේ මිල ගණන් වලට ගන්න තියෙනවා. ඒ වගේම 2015 2017 එකක් 280ත් 350ත් අතර වගේ මිල ගණන් වලට තමයි මිල සමහරු ගොඩක් දාලා තියෙන්නේ. ඉතින් තව කොල්ලොන්ගේ මාරම හිින බයික් එකක් තමයි FZ බයික්. ඉතින් FZ බයික් එකේ B අකුරක් W අකුරක් X අකුරක් වාගේ ගන්න තිබුණා 2023 අවසාන වෙනකොට ලක්ෂ 310ත් 360ත් අතර වගේ මිලට ගන්න හැකියාව තිබුණා. හැබැයි දැන් ලක්ෂ 380ත් 420ත් අතර වාගේ මිල වැඩි කරලා තිනවා. මේ V අකුරක් W අකුරක් X අකුරක් මිල වැඩි කරලා දාලා තිනවා දැන් ටිකක්. ඉතින් V1 2014 FZ එකක් 2023 මිල තිබ්බේ 360ත් 420ත් අතර. හැබැයි දැන් 2014ෙම V1 FZ බයික් එකක් ලක්ෂ 4ත් ලක්ෂ 480ත් අතර මිල තමයි දාලා තියෙන්නේ ගොඩක් අය. ඒ වගේම V2 බයික් එක ලක්ෂ 6ත් 7ත් අතර තමයි මිල තිබුණේ 2023. හැබැයි ඒ මිලම දැනුත් තියෙනවා 2023 වගේම 2024 මාර්තු වෙනකොට ලක්ෂ 6ත් ලක්ෂ 7ත් අතර වගේ V2 බයික් එකක් ගන්න හැකියාව තියෙනවා. ඉතින් FZ S එක ලක්ෂ 5ත් 6ත් අතර වගේ තිබුණේ 2015 2017 එකක් ගන්න. හැබැයි දැන් තියෙන්නේ 2015 2017 එකක් මේ අවුරුද්දේ, ඒ කියන්නේ 2024 අවුරුද්දේ මාර්තු වෙනකොට ලක්ෂ 6න් උඩ තමයි ගන්න තියෙන්නේ. එතකොට FZ V2 2019 බයික් එකක් ගන්න තිබුණා ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2023 අවසාන වාගේ වෙනකොට 7යි 25න් උඩ ගන්න තිබුණා. හැබැයි 2024 මාර්තු වෙනකොටත් ඒ මිලම වාගේ තමයි ලක්ෂ 7යි 25න් ගන්න තියෙනවා. ඉතින් මේ බයික් එක ගැන කියන්න ඕනේ, මේ බයික් එකේ සුපිරියටම කන්ඩිෂන් තියෙන බයික්. සමහර ඒවා 8යි ගානකට යන මාස 3කට 4කට විතර වාගේ කොහොම හරි හදාගෙන ලස්සනට බයික් එක සර්විස් කරලා අඩුපාඩු තියෙනවා නම් ඒවා පොඩ්ඩක් ප්ලේන්ට් එක සීල්ලා තියෙනවා නම් ඒවත් ලාවට හරි හදලා ගෙනල්ලා තිබ්බහම සාමාන්‍යයෙන් තියලා ගෙල විකුණනවා. ඒ වාගේ බයික් එකක් අරගත්තොත් එහෙම ඔයාලට මාස 3-4කින් මොකද කරන්න වෙන්නේ? එක්ක එන්ජින් රිපෙයාර් එකක් එනවා, නැත්නම් ගරාජ් ගානේ ඉන්න වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම පාවිච්චි කරපු බයික් ගන්න තියෙන ලංකාවේ ගන්නකොට අනිවාර්යෙන් හිතලා ගන්න. මොකද කොල්ලෝ බොහොම අමාරුවෙන් සල්ලි හම්බ කරගෙන Tamanta කියලා බයික් එකක් ගන්නකොට ගොඩක් පරිස්සම් වෙනවා. මොකද 2017 විතර බයික් එකක් කිලෝමීටර් 20,000 නම් දුවලා තියෙන්නේ. ඒ බයික් එකක් අරගෙන දුවනකොට සාමාන්‍යයෙන් ඔයාර එක තැනම තිබුණාම ඔයා ලෙඩ වෙනවනේ. ඊළඟට ලෙඩ එන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, අපිව subscribe කරන්න. ඉතින් මම මේ ඔයාලට කිව්වේ සාමාන්‍ය පොඩි කරුණු ටිකක් ඔය බයික් ගැන. ඒ නිසා ඔයාලා බයික් එකක් ගන්නවා නම් අනිවාර්යෙන්ම සේල් එකකින් ගන්නවා නම් ඔයාලා දන්න හොඳ බාස් කෙනෙක් එක්ක යන්න, ගිහිල්ලා හොඳ බයික් එක චෙක් කරලා ගන්න. මොකද සේල් වල සමහර මිනිස්සුන් පට්ට කපටි. හැමෝම නෙමේ, සමහරක් මිනිස්සු විතරයි එහෙම අවුල් වෙන්නේ. සමහරක් හොඳ සේල් කරන කට්ටියත් ඉන්නවා. ඉතින් එහෙම කට්ටිය හම් වෙන්නේ ගොඩක් කලාතුරකින්. ඉතින් ඔයාලා බයික් එකක් ගන්නවා නම් අනිවාර්යෙන්ම හොඳ තීරණයක් අරගෙන හොඳ බයික් එකට යන්න. එහෙනම් ඉතින් සියලු දෙනාටම ජය වේවා, සුබ දවසක්.